හොඳයි, අද අපි මේ පැමිණිලා ඉන්නේ තාමත් ඓතිහාසික පුරවරයකට, පානදුර. මේ පානදුර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනා වූ පෙරහර මංගල්‍යයක් පිළිබඳව කතා බහ කරන්නයි අපි මේ සූදානම. ඒ සඳහා තමයි අපි ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේට, මේ ස්ථානයට අද මේ මොහොතේ පැමිණියේ. ඉතින් අපිත් එක්ක මේ මොහොතේ ඉන්නවා මේ පිළිබඳව කතා බහ කරන්නට ඉතාමත් සුදුසුම කෙනා. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වකව අපි පිළිගනු ලබනවා විහාරාධිපති රාජකීය පණ්ඩිත ධර්මාචාර්ය සද්ධර්ම කීර්ති පූජ්‍යපාද දෙහිවල පියනන්ද තිස්ස. අපි හැමෝටම අවසරයි කියලා වහන්සේ අපි තාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ලක්ෂණ ටීවී වෙත. අද අපි මේ කතා බහ කරන්න සූදානම් වන්නේ අපි හැමෝටම ඉතාමත්ම සුවිශේෂී කටයුත්තක් මේ වෙසක් මස පැවැත්වෙන 25 වන දිනට යෙදෙන පෙරහර මංගල්‍ය පිළිබඳව. ඊට මත්තෙන් අපි හැමෝටම අපි මේ විහාරස්ථානය පිළිබඳව පුංචි අදහසක් මේ බලන අයට, නරඹන අයට අපි කියමු. මේක මොන වගේ ඉතිහාසයකක් තියෙන විහාරස්ථානයක්ද? පන්සල අවුරුදු 100කට එහා පැත්තේ අතීතයක් තියෙනවා. ආදිකර්තුන් වහන්සේ පින්වත්තේ නන්දාරාම තිස්ස රාජකීය පණ්ඩිත විනායක හඳුරෝ උන්වහන්සේගෙන් පස්සේ ලිඛිත ඉතිහාසයක් පන්සල්ට තියෙනවා. ඒ වුණත් පන්සලේ මේ ඉදිකිරීම කටයුතු මම මේ පන්සල බාරගත්තේ 2010 වර්ෂයේ. ඒ භාරකාරත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා පන්සලේ මේ ඉදිකිරීම කටයුතු කරනකොට ඊට වඩා එහාට ගිය ඉතිහාසයක් පිළිබඳ තොරතුරු අපිට හොයාගන්න පුළුවන්කම ඇති වුණා. ඒවට සාක්ෂි සාධක විහාරස්ථානය තුළ මේ වෙනකොට තියෙනවා. ඒ වුණත් අපිට ලිඛිත ඉතිහාසයක් තියෙන්නේ අපේ රාජකීය පණ්ඩිත පින්වත් නන්දාරාම තිස්ස නායක හාමුදුරුවන්ගේ ඉඳලා. හොඳයි, එවැනි ඉතිහාසයක් තිබෙන පෞරාණික ස්ථානයක් විදිහට තමයි මේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය සැලකෙන්නේ. අපි හඳුන්නේ දැන් මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පෙරහර සම්බන්ධයෙන් අපි මේ කතා කරන්නේ. මීට පෙර අපි මේ පෙරහර මංගල්‍ය පිළිබඳව දැකලා තියෙනවා, අහලා තියෙනවා. හැබැයි නවන් පෙරහැර විදිහට තමයි මේක හඳුන්වන්නේ. මේ මෙවර තමයි මේ වෙනසකට භාජනය වෙන්නේ. ඇයි අපි හඳුන්නේ මේ නවන් පෙරහැර ආරම්භ වුණේ කොහොමද? කාගේ සංකල්පයක් අනුවද මේ කටයුත්ත මුලින්ම ආරම්භ වුණේ? මේ සංකල්පය අපි මහත්තයා මගේ සම්පූර්ණම. ඒකට හේතුවක් තිබ්බා. මම පානදුරේට වැඩම කරවල මේ විහාරස්ථානය 2010 භාරගත්තේ. භාරකාරත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා මම බැලුවා පානදුරේ වෙසක් දවසට ඇත්ත වශයෙන්ම කියනවා නම් පාළු අම්බලමක් වගේ. ඒකට හේතුව කිසිම ක්‍රමානුකූල බෞද්ධ කොටි සැරසිල්ලක්වත් පානදුරේ වෙසක් දවසට තියෙන්නේ නැහැ. ඒ වගේම විදුලි ආලෝකකරණයක්වත් පිළිවෙලකට නැහැ. නමුත් එක එක ස්ථානවල අපේ බෞද්ධ ජනතාව ප්‍රධාන වශයෙන් උදාහරණයක් කියනොත් තොරණ ඉදි කරා හැම අවුරුද්දෙම. ඒ වගේ විහෙර විහාරස්ථානවලින් එක එක තැන්වල කරා පින්කම් මාලාවල්. නමුත් පොදුවේ සාමූහිකව කරපු වැඩපිළිවෙලක් මම දැක්කේ නැහැ. ඒක නිසා තමයි මම තීරණය කළේ මාර්තු මාසෙ කරන මේ අපේ පෙරහැර, පෙබ්‍රවාරි මාර්තු වෙනකොට කරන වෙසක් එකට අරගෙන ගියොත් ප්‍රායෝගිකව අපි හරි කොඩි සැරසිල්ල පිළිවෙලකට කරනවා කියන තැනට මගේ හිත හැදුනා. ඒ වගේම විදුලි ආලෝකකරණයත් එහෙම හැදුනා. ඒ කාරණාව තමයි මූලිකම කාරණාව. ඊට පස්සේ පෙරහැර කරන ඒ අදහසින් ඉන්නකොට පෙරහැර විතරක් කරලා මදි කියලා හිතුණා. පානදුරේට තව මොනවම හරි කරන්න ඕනේ කියලා. මම පටන් ගැනීමක් කරොත් කවුරු හරි මේ පානදුරේ කියන්නේ ලෝකෙ කොහෙවත් නැති බෞද්ධ නගරයක් නේ. ඒක අවිවාදයෙන් අපි පිළිගන්නවා. එතකොට මෙහෙම නගරයක තව මොනවා හරිම දෙයක් කරන්න ඕන කියලා හිතෙච්ච නිසා තමයි මම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරලා අපි වෙසක් කලාපිකුත් කරමුයි කියලා මේත් එක්කම එක ලොකු බාර දුර කර්තව්‍යයක් පළවෙනි වතාවට මේ වෙන්නේ සිද්ධ වෙන්නේ. නවම් මහ පෙරහැරත් වෙසක් මහ පෙරහැර හැටියට අපි වෙනස් කරා, පරිවර්තනය කළා.
රොබතුමා දන්නවා ලිපි ලේඛනයේ ඉඳලා හැම දෙයක්ම වෙනස් කරන්න වෙනවා අපිට. ඒ එතකොට ඒක තමයි මූලිකම සංකල්පේ. ඉතින් අනිත් එක වෙසක් එකට පානදුරේ බෞද්ධ නගරේ වුණාම ඇත්තටම ලස්සනට තියෙනවා. අනිවාර්යයෙන්. අපි හඳුරන්නේ මේ සංකල්පයත් එක්ක අපි මේ පෙරහර මංගල්‍යය ගැන කතා කරන්නේ. අපි හඳුන්නේ අපිට අවසරද මේ පැත්තට යන්නට. මං හිතන්නේ ඉතාමත්ම මේ පෞරාණිකත්වය නැත්නම් මේ විහාරස්ථානය පිළිබඳව කතා බහ කරද්දී අපි ඉතාමත්ම ගෞරව කරන ස්ථානයකටයි පැමිණලා තිබෙන. අපි හඳුන්නේ මෙතන මේ සධාතුක කරුව තිබෙන ස්ථානය නේද? ප්‍රධානම ධාතු මන්දිර ප්‍රධාන ධාතු මේ තුල වැඩ ඉන්නවා සර්වඥ කේස ධාතුන් වහන්සේලා. සර්වඥ ධාතුන් වහන්සේලා 1300 නමකට වඩා වැඩ ඉන්නවා. ඊළඟට මහරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා 100ක් නමකට වඩා වැඩ ඉන්නවා. මම අද අපේ මහත්තයර මුලින් මතක් කළේ අපි මේවා හදාගෙන ඉදිකිරීම කටයුතු කරනකොට යම් යම් පුරාවිද්‍යාත්මක දේවල් හම්බුණා ඈත ඉතිහාසයට යන. එතකොට එයත් ඒ ඉතිහාසයට සාක්ෂියක්. මේ ධාතු මන්දිරය තුළ වෙනම දකුණු පස්සෙන් වැඩ ඉන්නවා ඒ ශෛලමණය ධාතු කණ්ඩුව වැඩ ඉන්නවා. ඒ ධාතු කණ්ඩුව තුළ තමයි ඔය ධාතුන් වහන්සේලා වැඩ සිටියේ. විමල නන්ද කියන ස්වාමින් වහන්සේ නමක් මතු අනාගතයේ අපේ නූපන් දරු පරපුරට වැඳ පුදා ගන්න ආරක්ෂා සහිතව තැන්පත් කරා කියලා තමයි මේ පත්තිරු කෑලි සඳහන් වෙන්නේ. මේ ගොඩනැගිල්ල ගත්තම අපේ හඳුන ඉතිහාසයක් තිබෙනවද නැත්නම් මේක වර්තමාන ඉදිකිරීමක්ද? වර්තමාන ඉදිකිරීමක් කොටසක් තියෙනවා. එහේ. තව තිබ්බ එක් ස්ථානයක් ගොඩනැගපු තැනක් මේ. ආ එහෙම ස්ථානයක්. හොඳයි. අපි මේ කතා බහ කරමින් ඉන්නේ මේ අපේ හාමුදුරුවොත් සමග මෙන්න මේ කටයුත්ත. ඒ කියන්නේ මේ පෙරහර මංගල්‍ය වෙසක් මස පැවැත්වෙන මේ නැත්නම් 25 වන දිනනේ අපේ හාමුදුරුවෝ. රන්දෝලි පෙරහර 25 වන දින පෙරහර කීයක් විතර පැවැත්වෙනවාද? පෙරහර මංගල්‍යයන් 7ක් තියෙනවා. 7ක් තියෙනවා. ආරම්භ කරන්නේ කවද්ද අපේ හාමුදුරුවනේ? මේ මාසයේ වෙසක් මාසයේ 20 වෙනිදා තමයි පළවෙනි පෙරහර ආරම්භ වෙන්නේ. අපි මේ මතක් කරොත් 20 වෙනිදා මොන පෙරහරද ඒ ආකාරයෙන් අපේ හාමුදුරුවනේ මතක් කරන්න හැකියාවක් තියෙනවද? මම නිර්මාතෘවරයා හැටියට මට සියල්ලම පුළුවන්. ඒ අපේ හාමුදුරුවා පළවෙනි දවසේ 20 වෙනිදා ඒ මේ ස්ථානයේ වැඩ ඉන්න මහමායා මාතෘ දිව්‍ය රාජිනිය වෙනුවෙන් කරන ආභරණ වැඩමීමේ පෙරහැර 21 වෙනිදා. ඒක මොන වගේ ප්‍රදේශ තුළද සංචාරය කරන්නේ අපි හඳුනන්නේ? මේ පුදබිම වට කරලා මේ පෙරහැරවල පහම ගේනවා. මේ 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 ආසන්නේ. ඔව් මේ පුදබිම නල්ලූරුව ග්‍රාමයේ නල්ලූරුව පින්වත්ත මේ පන්සල වට කිරීමක් කරන්නේ ඒ චාරිත්‍රාක් විදියට හැම පැත්තෙම මිනිස්සුන්ට මේ හැඟීම ඇති වෙන්න දෙපැයි ඉස්සෙල්ලාම. ඊට පස්සේ දෙවන පෙරහැර නාථ දෙවියන්ගේ ආභරණ වඩම්මන පෙරහැර, තුන්වෙනි පෙරහැර විෂ්ණු දෙවියන්ගේ ආභරණ වඩම්මන පෙරහැර, ඊළඟ පෙරහැර කතරගම දිව රාජෝත්තමයන්ගේ ආභරණ වඩම්මන පෙරහැර, ඊළඟ පස්වන පෙරහැර පත්තිනි මෑණියන්ගේ ආභරණ වඩම්මන පෙරහැර, ඊළඟ 6 වෙනි පෙරහැර දිය කැපි රන්දෝලි මහා පෙරහැර, ඊගාවට අන්තිම පෙරහැර දිය කැපීමේ පෙරහැර. අපි හඳුන දැන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙච්ච කාරණයක් තමයි මේ රන්දෝලි පෙරහැර. දැන් අපි දන්නවා අපේ රට පිළිබඳව පෙරහර මංගල්‍යයක් පිළිබඳව කතා කරොත් රන්දෝලි කියන වචනයත් අපිට එන්නේ ශ්‍රී දල්දා මාලිගාවත් සමග. මොකද ඒ පෙරහර බලන්නට ඒ පෙරහරින් ආශිර්වාද ලබා ගන්නට අපේ බෞද්ධ ජනතාව වගේම විදේශිකයන් පවා පැමිණෙනවා. මම හිතන්නේ මේ විදේශිකයනුත් බොහෝ දුරට පැමිණෙන ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ. මොන වගේ අංගද මේ පෙරහර මංගල්‍ය වෙනුවෙන් එකතු කරලා තිබෙන්නේ? මෑත ඉතිහාසයේ කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් දෑල වඩම්මන එකම පෙරහැර මේ පෙරහැර තිබේ. දැන් පෙරහැරවල් කීපයක එක සිද්ධ වෙනවා. නමුත් ආරම්භය මෙතන. ඊගාවට මෙතන මෙවර අලි හස්තිරාජෙන් 40 දිනක් සම්බන්ධ වෙනවා. 40 දිනක්. මහනුවර ශ්‍රී දල්දා මාලිගාවේ පුලස්තිරාජා හස්තිරාජයා තමයි කනඩුව වැඩම්මන්නේ. දෑල ගමන් කරනවා. ඊගාවට අලි පන්ති ගමන් කරනවා. ඊගාවට මේ
උඩරට පහතරට සබරගමු ඒ හැම නර්තනාංගයක්ම නර්තනාංග 52ක් 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 පෙරහැර මංගල්‍යය තුල තියෙනවා. ඒක ශිල්පීන් කොපමණ ප්‍රමාණයක් විතර සහභාගී වෙනවයි කියලා හිතනවා? විදේශිකයින් නෑ, ශිල්පීන් නර්තන ශිල්පීන් 2000කට අධිකයි කියලා තමයි දැනට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හඳුනේ ඊට අමතරව මොනවද තව මෙහි තිබෙන විශේෂාංග? අපි දැන් මේ නර්මන අයට පැමිණෙන අයට මේ මුලින්ම පණිවිඩයක් දුවොත් ඊට අමතරව මොන හරි විශේෂ දේවල් තියෙනවද? වෙසක් කලාපය අපි කරනවානේ. එහෙයි. ඒ කලාපය තුළ වාර්ෂිකව තොරණ ප්‍රදර්ශනය කරනවා. ඒ තොරණත් මෙවර විශේෂාංග රසක් තියෙන තොරණක් බවට පත් වෙලා තියෙනවා. ඊගාවට අපි දවස් 5ක් 23 වෙනිදා 27 වෙනිදා වෙනකන් දවස් 5ක් අපි භක්ති ගීත වැඩසටහනක් සිදු කරනවා. ඒකට අපට සහයෝගයට ඉන්නවා. දවස් ගාන වෙන් කරගෙන අපි තියෙනවා. එක දවස දවස ගානේ ඉතිරි පානදුර ප්‍රධාන රෝහල ඊළඟට මේ තරුණ බෞද්ධ සංගමයේ ඊගාවට මේ දහම් පාසල් ටික ඊළඟට අපේ පාසල් ටික ඊළඟට අපේ රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනා එකතු වෙලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඊටත් අමතරව සුවිශේෂීම දෙයක් තව සිද්ධ වෙනවා. තමයි පෙරහැර මංගල්‍ය ආමිෂ පූජාවෙන් අපි පානදුරයට පෙන්වනකොට අපි ප්‍රතිපත්ති පූජාවක් විදිහට පිණ්ඩපාත චාරිකාවකුත් සිද්ධ කරනවා. 100ක් නමකට අධික භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන එදා අතීතයේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංඝයා මහාමාර්ගයේ ගමන් කරනකොට යම්කිසි දසුණක් අපි දැක්කනවා. ඒ කහවතින් සැරසුණු මේ අත්‍යාලංකාර දර්ශනය මෙවර 27 වෙනිදා දහවල වෙනකොට පානදුරේ බෞද්ධ නගරේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ප්‍රධානම සංවිධායක කටයුතු සිද්ධ කරන්නේ මේ පානදුරේ උතුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී අපේ පණ්ඩිත හඳුරෝ. ඒ උන්වහන්සේට පින් සිද්ධ වෙන්න මෙසක් කලාපේ බොහොම ලස්සනට ගෞරවනීය ලෙස සිද්ධ කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔව්, මේ කියන කාරණේ අනුව මේ පෙරහර මංගල්‍යය තුළදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන්නයි සූදානම් වන්නේ. ඒ නිසා අපේ ආමඳුර සදහන් කර ආකාරයට රන්දෝලි මහා පෙරහර අවසන් දිනේ කියන 25 වන දින වීදි සංචාරය කරද්දී අපි මතක් කරන්න ඕනේ වෙසක් තොරණ, ඒ වගේම තමයි වෙසක් කූඩු, දන්සල් මෙවැනි බොහෝ දේවල් මේ ප්‍රදේශයට පැමිණෙන අපේ බෞද්ධ ජනතාවෙන් පිරිනමන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නව මේ කටයුත්තර පැමිණෙන්න කියලා. අපි හඳුන්නේ අර දිය කැපීමේ මංගල්‍ය ගැනත් කතා කරොත් මොන වගේ ප්‍රදේශයකටද ඒ කොහොමද ඒ කටයුතු අවසානට සිද්ධ වෙන්නේ? ඊට ඉස්සෙල්ලා තව පොලිසි කාරණාවක් තියෙනවා ඔබතුමා දැනුවත් කරන්න. මේ පින්කම් මාලාවත් එක්කම අපි සමාජ සත්කාර බොහොමයකුත් සිද්ධ කරනවා. එහෙනම් මේ පින්කම් වලින් පස්සේ අපේ සත්කාරය නැමැති සමාජ සත්කාරය යටතේ අපේ තරුණ දරුවෝ එක්කහු වෙලා කරන වැඩසටහනක්. ඒකේ පළවෙනි එක තමයි ගැබිනි මවුරු 100 දෙනෙකුට අපි දානයක් සහ උපකරණ ලබා දෙනවා දරුවට අවශ්‍ය කරන. ඊගාවට කිරියම් මවුරු 200කට අපි දානමය පින්කමක් සිද්ධ කරනවා ගෙදරට අවශ්‍ය කරන යමකුත් අපි දීලා. ඊගාවට රණවිරු ආබාධිත රෝහලට අපි යම් උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අපේක්ෂා රෝහලට යම් උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගවයන් මරණයට කැපවුණු ගවයන් නිදහස් කිරීමේ කටයුත්තක් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අඩු ආදායම්ලාභී පවුලක් තෝරගෙන ඒ නිවස තනා ගන්න අපිට පුළුවන් උපකාරයක් මේ උත්සවයත් එක්ක අපි සිද්ධ කරනවා. ඒ වගේම ළමයි 100 දෙනෙක්ට දිලිඳු ළමයි 100ක් අපි හොයලා ඒ අයට පොත්පත් ලබා දීමක් අපි සිද්ධ කරනවා. මේ සමාජ සත්කාර සියල්ලම සිද්ධ වෙනවාමයි. ඉතින් ඒ කටයුත්තත් එක්ක දිය කපන පෙරහැර අපේ මහත්මයා මතක් කරේ දිය කැපීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ශස්ත්‍රීයකත්වයේ වැස්ස. ඉතින් හැමදාමත් පෙරහැර අවසාන වෙනකොට ඒක පුදුමයක්. ඒ වැස්ස තිබුණා
ඊගාවට රන්දෝලි කියන වචනය පාවිච්චි කරන්න හේතුවකුත් තියෙනවා. මේ ස්ථානයෙන් අපි දැකපු පුරාවිද්‍යාත්මක සාධක නුවර යුගයට අයිති කියලයි අපි හිතන්නේ. ඉතින් මට ලොකු ආසාවකුත් තිබුණා මේ විහාර ස්ථානයේ පවා ඓතිහාසික දළදා මාලිගාවේ යම් යම් ආකෘති තමයි මේ විහාර ස්ථානය තුළ තිබෙන්නේ සහ නිර්මාණය කරන්නේ ඉදිරියට. ඉතින් දළදා හාමුදුරුවන්ට කරන ගෞරවයක් පිණිස ඒ පෙරහැර යළි යළි මතක් වෙන්න ඕන නිසා ඇසල පෙරහැර තරම් අපිට කවදාකවත් කරන්න බැහැ. ගෞරවාන්විත පෙරහැරක්. ඒක නිසා ඒ ගෞරවාන්විත පෙරහැර යළි යළි මතක් වෙන්න ඕන නිසාමයි අපි රන්දෝලි කියන වචනය භාවිතා කළේ. එහෙම නැතුව අපි දළදා හාමුදුරුවන්ට එහෙන් ගිය පෙරහැරක් කවදාකවත් කරන්න නෙවෙයි. ඔබ හාමුදුරුවන්ගේ සිතේ තියෙන සංකල්පය තමයි මේ පානදුර බෞද්ධ පුරවරයට ඉතිහාසගත කතාවක් නැවත ලියන්නට. ඒ නිසාවෙන් තමයි මේ රන්දෝලි පෙරහර මංගල්‍ය වීදි සංචාරය කරන්න සූදානම් වන්නේ. ඉදින රාත්‍රියේ, ඉදින් 25 වන දින රාත්‍රියේ පානදුර නගරයේ පුරා වීදි සංචාරය කිරීමෙන් අනතුරුවයි ගෙවදීමට සූදානම් වෙලා තිබෙන්නේ. එන අනතුරුව අවසන් දින දිය කැපීමේ මංගල්‍යයෙන් මේ කටයුතු නිමාවට පත් වෙනවා. අපේ හාමුදුරු කිව්වා වගේ තවත් සමාජ සත්කාර රැසක් මේ ඔස්සේ මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්නටත් සූදානම්. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට, නර්මන ඔබට අනිවාර්යයෙන්ම මේ දින කිහිපය පුරාම එන්න මේ බෞද්ධ නගරයට. ඔබේ net සිත් පිනවන, ඔබේ අපි කිව්වොත් එම සිත සනසන දසුන් රැසක් ඔබට දැක බලා ගන්නට අවස්ථාව තියෙනවා. අපි හඳුන්නේ තාමත්ම ගෞරව කරනවා වහන්සේගේ මේ කටයුත්ත තාමත්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ කටයුත්තට මම කැමති සියලු දෙනාම එකතු වෙනවාද? මගේ තනි එකක් නෙවෙයි. අපි බෞද්ධව හැටියට බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි පානදුරේ ලස්සන වෙසක් සැරසිල්ලක්, වෙසක් පූජෝත්සවයක් කරන්න අපි හැම දෙනාටම එකහු වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, හැමදුරුව කිව්සේම මේක ආගම් ભેදයක්, ಜಾති ભેදයක්, පක්ෂ ભેදයක් කිසිම දෙයක් නැහැ. අපේ හාමුදුරන්ට අවශ්‍ය වුණේ මේ සියලු දෙනා එක මිටට එකට එකතු කරගෙන යමක් කරන්නට. ඉතින් බුදුදහමේ තිබෙන්නේ එයයි. හැම ආගමක් පිළිබඳව ගෞරවයක් අපිට තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට නිසි තැන ලබා දීමක් සිද්ධ කරනවා. ඒ නිසා අපේ හාමුදුරුවෝ ඒ මගේ යමින් ආරාධනා කරනවා එන්න අපිත් සමගින් එකතු වන්නට. අපි ආරාධනා කරනවා ඉතාමත්ම ගෞරවයෙන් ලක්නි ටීවී නර්මන ඔබට 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පැවැත්වෙන, 27 වෙනිදා දක්වා අපි හාමුදුරුවෝ කියන ආකාරයට පැවැත්වෙන්නා වූ මේ මහා මංගල්‍යයට එකතු වෙනට පාද නමස්කාර පූර්වක ගෞරවය අපි ඔබ වහන්සේට ඇතුළත් කරනවා. අවසරයි අපි හාමුදුරුවෝ.